आईबोन के लिए मिस्टर ग्रीन यूट्यूब चैनल ගොඩක් දෙනෙට තියෙන ප්‍රශ්නයක් තමයි කොච්චර මිරිස් පැල හිටෙව්වත් ගොඩාක් කාලයක් යනවා අස්වැන්න ලැබෙන්න. අස්වැන්න ලැබුණත් ලැබෙන්නේ සමහර ලාවට සුළු අස්වැන්න කරල් කීපයක් තමයි ලැබෙන්නේ. ඉතින් මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කෙටි කාලයකින් මාසයක් වගේ කෙටි කාලයකින් කොහොමද කුඩා මිරිස් පැලයකින් වැඩි අස්වැන්නක් අපි ලබා ගන්න කියලා. බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා මේ වගේ පරිණත ගහකින් ගත්ත මිරිස් අතු 3ක් අනිවාර්යයෙන්ම ඒ ගස් පීදිලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ කරල් ආපු ගස් වෙන්න ඕනේ. ඒ වගේම නිරෝගී ගස් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ කොළ කොඩ වීමේ රෝගයට වගේ රෝගවලට ගොදුරු වෙලා නැති ගස් වෙන්න ඕනේ මේකට තෝරගන්නකොට. මොකද කොළ කොඩ වීමේ රෝගයට වගේ ලක් වෙච්ච ගස් ගන්නකොට අපි මේ අලුතෙන් හදාගන්න ගස් වලටත් අනිවාර්යයෙන් මේ කොළ කොඩ වීම එන හින්දා අපි ඒවා තෝරලා බලලා එම ලෙඩ නැති ගස් තමයි මේකට ගන්න ඕනේ. ඒ විදිහට අපි මේ ගත්ත අතු දැන් පෙන්නන්න කොහොමද හිටව ගන්න කියලා. හිටෝගන්නකොට මේ කොන අංශක 45කට කැපුවා. ඊට පස්සේ අපි මේ ගන්න ඕනේ මුල් අද්දන හෝමෝන එක. ඒකෙන් සල්පයක් අරගත්තා. අරගෙන මේ වගේ ටිකක් වෙන්න අරගෙන අපි ඊට පස්සේ ඒක එකතු කරගන්නවා මේ වගේ අපි ගත්ත වතුර ටිකකට. ඊට පස්සේ ඒක හොඳට කලවම් කරගන්න. एक हंदर कलवां कर आप अतुक मेकड़ दाल तीय मेक दावास दाहतर विसी कोट मेक मुल्ला दिन अनिवार्यम मुल्ला दिन होमोने के ना निका अतुर हर कम दाल तीय कौमारी इकड़ेला मुल्ला बुलवा एवगेम बिट बुलवा एक क्रमे नैत मेवगे सपयागे तीन कालू पाट पोट आंश का पाट मेवगे कपान कौमारिका अंदर गाला बोला मैं अनिवार्य मे मेवे तीन क्वालिटी का कपल दाँड ना मेवे उत्सने वेला अतु वे लीला दूसरे तवे का किट होगा अंश का पाट के पुआ ఇంకా भी హార్మోన్ గాలి హిటవని මේවෙන් අපිට දැන් ලබා ගන්න පුළුවන් අපේ තිබ්බ ගහට සමානම පැල තමයි මේ වගේ අතු පැල කරාම අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒක ලොකු වාසියක්. කියන්නේ සාමාන්‍යයෙන් හොඳට කරල් හැදෙන ගහක් අපිට තියනවා දැක්කොත් අපි එකකින් අතු කැලලක් අරගෙන ඇවිල්ලා අපිට සාර්ථක පැලයක් ලබා ගන්න පුළුවන්. කෙටි කාලයකින් මේකේ පළදාව අපිට ලබා ගන්න පුළුවන්. ඊටමත් සාර්ථක ක්‍රමයක් තමයි මේක. ඊට පස්සේ මේ වගේ හිටවලා මේකත් දවස් 14ක් 21ක් වගේ යනකොට අනිවාර්යයෙන්ම මුල් අදිනවා. අපි මේ විදිහට පැල කරගත්ත අතු, ඒ කියන්නේ මේ වතුරේ තියෙන එක නම් ඕන වෙන්නේ නැහැ. මේ පස්වල හිටවගත්ත මේ අතු දෙක මම අර කලින් වීඩියෝ එකේ සඳහන් කරලා තියෙන විදිහට ප්‍රොපගේට් කරගන්න ඕනේ. මම මේ වීඩියෝ එකේ link එක description box එකේ දාන්නම්. ඒකත් බලන්න. මේවා මේ විදිහට කරගත්තාම ලොකු ප්‍රතිශතයකින් සාර්ථක වෙන්න පුළුවන්. නැත්තම් ගොඩක් වෙලාවට 50ක් වගේ අසාර්ථක වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඊට පස්සේ මේකෙන් පොඩියට දළුවගේ එනකොට නයිට්‍රජන් පොහොර එකක් දාලා සති දෙකක් තව සති දෙකක් වගේ යනකොට අපිට පොටෑසියම් පොහොර එකක් එකතු කරලා මල් ලබාගෙන හොඳ ඵලදාවක් ලබා ගන්න පුළුවන්. අද මම ඔයගලන්ට කියලා දුන්නේ කොහොමද මිරිස් අතු කෑල්ලක් පැල කරලා කෙටි කාලයකින් විශාල අස්වැන්නක් ලබා ගන්න කියලා. මේ වීඩියෝ එකේ සම්බන්ධයෙන් යම්කිසි ඔයගලන්ට ගැටලුවක් මතුනොත් අපිට කමෙන්ට් කරන්නත් පුළුවන්. ඒ වගේම Facebook පිටුවට යොමු කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ දැනටමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. මේ වගේම වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.